ජයගමු ශ්‍රී ලංකා මෙවර කුරුණෑගලට මාර්තු 9 සහ 10 කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී අද දින ප්‍රධානම තොරතුරු වාර්තාව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග විපක්ෂ කණ්ඩායමක සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දී ජනාධිපතිවරයාගේ ප්‍රතිනිධි පාර්ලිමේන්තු කරුණී දීමල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අවස්ථාව දාවෙන්නේ ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා එතකොට මේකෙන් අදහස් වන කාරණාවක් තිබෙනවා ඒ කියන්නේ මහබැංකුව අධිපතිවරයා නන්දලාල් ප්‍රනාන්දු කියනවා මොන රජේ වත්තුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අත්සන් කරපු කිවිසුම තව අවුරුදු 5ක කාලයක් අඛණ්ඩව පවත්වා ගන්න සිද්ධ වෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ එහෙමනම් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදලේ උගුලට අහුවෙලා තියෙන ආර්ථිකය විපක්ෂයටත් ගලව ගන්න අවස්ථාවක් නැහැ කියන පණිවිඩය තමයි නන්දලාල් මහත්ත රටට දුන්නේ. එතකොට ලබන සම්බන්ධ අපිට හම්බෙලා තියෙන සාකච්ඡාවේදී විපක්ෂ කණ්ඩායම් මූල්‍ය අරමුදලත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරලා මේක සත්‍යභාවය මේක ඇත්ත නැත්ද රටට හෙළ කරන්න පුළුවන් ආකාරයට තොරතුරු ලබා ගන්න අවස්ථාවක් ලබා දීලා තියෙන එක ඉතාම හොඳ දෙයක්. මොකද ඉලවෙන ජනාධිපති වර්ණයේ අනිවාර්යයෙන්ම මේ තියෙන පාලන ව්‍යුහය වෙනුවට නව පාලන ව්‍යුහයක් පත් වෙන්න නියමිතයි. පුජ්‍යලය කවුරු වුණත් ඒ නව පාලන ව්‍යුහය ඒ නව ජන මතය. එතකොට ඒ නව ජන මතය ඒ නව ජන වරම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සමග කොහොමද කටයුතු කරන්න ඕනි කියන එක රටේ ජනතාවට හෙළිදරව් වෙන එක ගාමකට කාරණාවක්. එය මොකද කියන්නේ කඩිනමින් සිදු කර යුතුයි. අපිටත් අවස්ථාවක් තියෙනවා නම් අපි සූදානම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි අද දින ප්‍රධානම තව එක තොරතුරක් තමයි මේ දැන් 69 ලක්ෂ ජනවරම ලබාගත්තු ගෝඩාගේ රාජපක්ෂ මහත්තයා පොතක් කියලා ඉතිං ජනාධිපතිතුමා පොතක් කියලා ඉදැක්ුවා. ඒ පොතෙන් ඉලිදරා වෙලා තියෙන කරුණු පිළිබඳ දැන් ඔබ ඉඟසන්නේ ඒක. ඒකට ඇත්තටම ගෝඩාගේ රාජපක්ෂ ඉතිං ජනාධිපතිතුමා එක පොතක් නෙමෙයි පොත් 10ක් ලිව්වත් සැබෑ සත්‍යයේ ඉලිදරව් කරන්නේ නැහැ. මොකද සැබෑ සත්‍යයේ මට ඉලිදරව් කරන්න බෑ. ඒ සැබෑවේ සැබෑ කතාව සැබෑ සත්‍ය කතාව කියනවනම් එතකොට පවුලත් එක්ක ජීවත් වෙන්න බැරි වෙනවා. පවුල කියන්නේ මගේ බිරිඳ නෙමෙයි. ඒත් මගේ රාජපක්ෂ කණ්ඩායමත් එක්ක ජීවත් වෙන්න බැරි වෙනවා. මොකද අපි දන්න රටේ එළිදරව් වූ සත්‍ය නම් එතුමා මේ එතුමට අම්බෙච්ච 69 ලක්ෂයේ ජනවරම පිප්පකොට්ටා කණ්ඩායමේ ප්‍රතිඵලයෙන් තමයි එතුමට මේක දාලා දෙන්නේ. ඒක එතුමට පොතේ කියන්නේ නැහැ. එහෙම මොනවාරි මොනවාරි වැරද්දක් අරන් ගියද අපි බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. හැබැයි අපි කියන්නේ කැමති පොතට නම දැම්ම නම් වටිනවා 69 ලක්ෂයේ ශෝකාලාපය කියලා. 69 ලක්ෂයේ ශෝකාලාපය තමයි එතුමා මේ අවසානයේ ඉන්නේ. ඉතින් ඒක අර කාබලික පොරු ඉන්දවේ ගම සමග පිළිසඳර වගේ තවත් එක් ප්‍රදර්ශනාත්මක කරුණක් බව විතරක් බවට පත් වෙයි. අපි බලමු ඉස්සරහදී මේ தත්ත්වය පිළිබඳව සැබෑ ඉදිරියට වෙන්නේ මොනවාරි අහන්න තියෙනවද?